අයිබෝවන් හරිදේ හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති වකාශයයි මේ මම වත්සලා හෙට්ටවල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල තරඟ කරන ලකුණුවල ගැසට්ටුව එලියට දෙවන කුඹල් පෙරහැර අද අලුත් ආර්ථිකයකට පණ දෙන්න හදන ජනපති රනිල් දැන් තියෙන ආර්ථිකය ආරක්ෂා කරලා අලුත් ආර්ථිකයකට යමු සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේගේ සහය සජිත්ට කාන්තා අයිතිවාසිකම් වලට සජිත්ගෙන් මුල් තැන ස්ත්‍රී පුරුෂ භාවයේ හේතුවෙන් වේතනයේ සිදුවෙන විෂමතාවයන් එය විසඳන්නට නීතිමය කැටුම් පනතක් පමණ නෙවෙයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකමක් බවට පත් කරන්න අපිට තමයි පුළුවන් අනුර කියයි මේක මේ වෙලාවේ අප වෙත පැවරි තිබෙන වගකීම අප කරන්නේ නැත්නම් කවුද කරන්නේ ජනාධිපති පුතාල කරයිද ජනාධිපතිගෙන් බෑන කරයිද දිගම්බරන්ගෙන් රනිල්ට චැලෙන්ජ් එකක් ගුරුවානා නුවලේ ඩිස්ත්‍රික් නෙවෙයි පතුකර මිනිස්සු කොයිද කොයි දෙන්නේ ඒ පුළුවන් ඡන්ද ගන්න බලන්න විධායකේ අහෝසි කරන නව ව්‍යවස්ථා කෙටුම් පතක් අද සජීව විකාශය සියතෙන් මී ඇල්ලෑවේ තිනිපිටිගම අඳුරු වූ ජීවිත වේගය නිසා මරු කැඳ වූ අනතුර ලිතියම් නිධියක් නිසා උණුසුම් වූ සර්බියාව ගාසාහි පාසලකට ප්‍රහාර 70කට වැඩි පිරිසක් මරුට 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ සමාප්තිය ප්‍රථමයෙන් දේශීය පුවත් පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම සඳහා මැතිවරණ ලකුණු ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමිනුයි. මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 320ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම සඳහා මැතිවරණ ලකුණු ප්‍රකාශයට පත් කර තිබෙනවා. මැතිවරණ කොමිසම විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කරමින් මෙම මැතිවරණ ලකුණු නිකුත් කර ඇති අතර එහි ලකුණු 206ක් ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්. මේ අතර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ගත වූ පැය 24ක කාලය තුළ පමණක් මැතිවරණ පැමිණිලි 51ක් වාර්තා වී ඇති බවයි. තවද ජූලි 31 සිට ඊයේ දක්වා ගත වූ කාලය තුළ මැතිවරණ පැමිණිලි 320ක් වාර්තා වූ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නව ආර්ථිකයක් කරා රට ගෙන යා යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. මහනුවර පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ. මහනුවර දිස්ත්‍රික් වෙළඳ සංගම හමුව ඊයේ පැවැත්වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මහනුවර එක්සත් වෙළඳ පෙරමුණයි මෙම හමුව සංවිධානය කර තිබුණේ. දැන් ආර්ථිකයේ ටිකෙන් ටික හොඳ අතකට හැරෙනවා. සම්පූර්ණයෙන්ම නෑ. අපේ විදේශ සංතතිය වැඩි වෙලා තියෙනවා. ඒත් එන අවුරුද්දේක අඩු වෙන්න යනවා. ඇයි අඩු වෙන්නේ? වාහනෙන්න පටන් ගත්තා මේක අඩු වෙලා ආපහු වැඩි වෙන්න ඕනේ. සංචිතය අඩු වුණාම ඒ වගේම ඒ යම්කිසි කාලයකට ප්‍රශ්න තියෙයි. ඒත් අපිට වාහන නොගෙන ඉන්න බෑ. අපේ ආදායමෙන් විශාල කොටසක් ලැබෙන්නේ මේ වාහන ලංකාවට ගේන එකේ තියෙන බදුවලි. ඒකත් අපිට කරන්න දන්නේ. එහෙම අපි පියවරෙන් පියවරට දැන් යන්නේ. සමස්තයක් හැටියට ආර්ථිකය දියුණුවේ. ආදායම් දැනට වැඩි පිරිසක් ඇතුළු කරන්න. ඒකට දැන් අලුත් නීතිය ගේනවා විශේෂයෙන්ම ආදායම් අධිකාරිය. රෙවනිව අතවරටි. එතනින් මේ වැඩ කටයුතු පාලනය කරගෙන යන්න. ආදායම් වැඩි වුණාම විටින් විට ඒ බදුත් ඒ අනුව සංශෝධනය කරන්න ඉන්නේ. ඒකයි දැනට තියෙන තත්ත්වේ. බැංකු ගැන අපි ගේනවා අලුත් නීතියක් ඉන්සෝල්වන්සි ලෝ. එතනදී පුළුවන් ප්‍රතිවගත කරන අයට ප්‍රතිවගත කරගන්න. ඒත් තව එකක් තියෙනවා. බැංකුවල තියෙන බොල් ණය දැන් ඉවත් කරන්න ඕනේ. ඒක මේ අවුරුද්දේ එන අවුරුද්දේ අවසන් කරන්න ඉන්නේ. කෙසේ හෝ අපි දේශීය ණයෙන් අඩු කරගෙන යන්න පුළුවන් තත්වයකට ඇවිල්ලා තියෙනවා. ජනාධිපතිවරණයෙන් පස්සේ තීන්දුව කරන්න තියෙනවා. කොයි කාලෙද පාර්ලිමේන්තු ඡන්දය තියෙන්නේ. පාර්ලිමේන්තු ඡන්දය එක සැරේම තියෙනවා නම් අයවැය ටිකක් කල් යනවා. නැත්නම් අයවැය තියලා මේ පියවර අරගෙන යන්න පුළුවන්. කෙසේ හෝ මේ ප්‍රශ්න උඩ තියාගෙන තමයි යන්නේ. මගේ අදහස අනුව නම් අපි මීට වඩා දියුණුවකුයි සහනයක් අරගන්න තියෙනවා. මේ ප්‍රදේශවල තියෙන ප්‍රධාන වෙළඳ මණ්ඩල තව ශක්තිමත් වෙන්න. අපි ආර්ථික බලය විමධ්‍යගත කරනවා නම් ඒ වගේම තියෙන්න ඕනේ. කෙසේ හෝ අපි ආපහු පස්සට යන්න හොඳ නැහැ. අපි ඉදිරියට යන්න ඕනේ. දැන් තියෙන ආර්ථිකය ආරක්ෂා කරලා අලුත් ආර්ථිකයකට යමු.
කාන්තා අයිතිවාසිකම් මූලික අයිතිවාසිකමක් බවට පත්කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් සඳහා වූ සංසදය සමග පැවති සාකච්ඡාවකදී. මේ අතර මෙවර ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රිනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ එක්ව තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරයන් සඳහා වූ සංසදයේ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා. ස්ත්‍රී පුරුෂ භාවය තුළ ඇතිවෙන වෙනස්කම්, ඇතිවෙන අගතිගාමී ක්‍රියාදාමයන් ඒ ඔක්කොම පිළිබඳව සඳහන් වෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 6 වෙනි පරිච්ඡේදයේ. ඒතර 6 වෙනි පරිච්ඡේදයේ කියනවා කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ රැකියාව හේතුවෙන් යම් කිසි අශක්නුතාවකට පත් නොවන පරිදි පුරවැසියන්ට දියුණු වීමට සම ප්‍රස්තාවන් සැලසීමට රජය වග බලාගත යුත්තේ. එහෙම කියන ගමන් අවසාන ඒ 6 වෙනි චැප්ටර් එකේ 29 කියනවා මෙම පරිච්ඡේදයේ විධිවිධාන හේතු කොට නීතියෙන් කිසිම අයිතිවාසිකමක් නොපැවරෙන්නේ. විශේෂයෙන්ම මේ ස්ත්‍රී පුරුෂ භාවය කේන්ද්‍රගතව නිර්මාණය වෙන විශේෂයෙන්ම ස්ත්‍රී පාර්ශ්වයට සමාජයේ සිදුවෙන අකටයුතුකම් ඒක මගහරවා ගන්නට, වළක්වා ගන්නට මූලික අයිතිවාසිකමක් කරන්නට ස්ත්‍රී පුරුෂ භාවයේ හේතුවෙන් වේතනයේ සිදුවෙන විෂමතාවයන් එය විසඳන්නට නීතිමය කෙටුම් පනතක් පමණක් නෙවෙයි, අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකමක් බවට පත් කරන්නට ඕනේ. ඒ කියන්නේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් වලට අමතරව ආර්ථික, සමාජීය, සංස්කෘතික, ආගමික, අධ්‍යාපනික ඒ අනාදී අයිතිවාසිකමුත් ඇතුළත් කරන්නට ඕන. ඒක අරුම පුදුම දෙයක් නෙවෙයි, ඒක සවුත් අප්‍රිකන් කොන්ස්ටිටියුෂන් එකේ තියෙන දෙයක්. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීමේ අරමුණින් සමගි ජනබලවේගය සමග එක් වී තිබෙනවා. ඇය 2020 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පා දිස්ත්‍රික් මන්ත්‍රීවරයක් ලෙසයි පාර්ලිමේන්තුවට පිවිසියේ. අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ජයරාජ් ප්‍රනාන්දු පුල්ලේගේ බිරිඳ වන ඇය නියෝජ්‍ය අමාත්‍යදුර රැසක්ම හොබවා තිබෙනවා. වැටළු රට ගොඩගන්නේ ජාතික ජනබලවේගයේ බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. තඹුත්තේගම පැවති ජන හමුවකට එක් වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. තඹුත්තේගම මධ්‍ය විද්‍යාලයේ ආදි සිසු හමුව පසුගියදා පැවැත්තුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්ුයි. පෞද්ගලිකව මට කිසිදු යුක්ති සහගත අයිතියක් නැමේ දාලයන්. අපිත් එකට හිටපු සොයුරා මිය ගියාන. අපි දේශපාලනට ගෙනාපු සොයුරන් මිය ගියාන. මාව දේශපාලනට ගෙනාපු මිය ගියාන. කිසිසේත්ම යුක්ති සහගත අයිතියක් නැති අතරේ. ඒ නිසා සහතික වශයෙන් තිර අධිස්ථානක යුතුව ජයග්‍රහණය සඳහා මේ ගමන මෙහෙවනවායි කියන අරමුණින් අපි වැඩ කරා. අත්තරින්නම කොට බලමු. එයි මේක මේ වෙලාවේ අප වෙත පැවරී තිබෙන වගකීම. අප කරන්නේ නැත්නම් කවුද කරන්නේ? ජනාධිපති පුතාලා කරයිද? ජනාධිපති කෙනෙක් බෑන කරයිද? මතකද බලන්න. ඒගොල්ල කවදාවත් සැබවින්ම පොදු ජනතාව ගැන කල්පනා කරපු අය නෙවෙයි. ඒගොල්ල හැම වෙලාවම පොදු ජනතාව රැවටීමකට භාජනය කරනවා. පොදු ජනතාව ඇඳවීමකට භාජනය කරලා ඒගොල්ලන්ගේ ජීවිතය, ඒගොල්ලන්ගේ පවුල්, ඒගොල්ල වටේ ඉන්න කණ්ඩායම්, ඒගොල්ලන්ගේ ඉතාමත් ව්‍යාපාරිකයන් පැලැත්තියක් නඩත්තු කරන මේ රටේ. ඒ නිසා අපිට අවශ්‍යතාවයක් තිබුණා මේ වෙනස් කළ යුතුයි කියලා. මම හිතනවා ඒ වෙනස් කිරීම සඳහා ඉතාමත් ආසන්නම අවස්ථාවයි වෙනස් කළ හැකි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන ඇතුළත් පනත් කැටුම් පතල දැක්වීම අද සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පවසනවා. සවස 3:30ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙම කැටුම් පත එළි දැක්වීමට නියමිතයි. එහි සජීව විකාශය සිත ටීවී ඔස්සේ ඔබ වෙත ගෙනීමට අප සූදානම්. අද ආර්ථික, සමාජීය, දේශපාලනික වශයෙන් ලෝකේ ශ්‍රේණිගත කළහම අපි ඉන්නේ 10 වැනි තැන්ටත් එහා ගිහිල්ලා රටවල් 196ක් අතරේ. ආසියාවේ දෙකට හිටපු අපි ඇයි මෙහෙම වුනේ? පැවැත්ම වෙනුවෙන් ගත්ත තීන්දුව తీරන නිසා අද රට මාක්‍රිය වෙලා. මේ රට පාලනය කළේ සුපිරි පැලැන්තිය, විදේශයේ ගිහිල්ලා ඉගෙනගෙන ඇවිල්ලා කෙලින්ම දේශපාලනයට ආපු පුත්තු. මේ අය අඩුගානේ සිල්ලර කඩයක් කළා දිනනවා. මේ අය දේශපාලනයෙන්ම ජීවත් වුණා මිසක් මේ කිසි ප්‍රායෝගිකත්වයක් නොදන්න පිරිස තමයි මේ රට පාලනය කරේ. නීතිය පිළිබඳ විශාරදෙක් විදියට හිටපු අගවිනිසුරුතුමා සරත් එන් සිල්වා මැතිතුමන් අපි සාකච්ඡා කළා. මේ රටේ ව්‍යවස්ථාවේ අවශ්‍යම සංශෝධන සිදු කරපු
කෙටුම් පත පළවන වතාවට සකස් කරලා ඉවරයි. මහා ජනතාවට උචිත ව්‍යවස්ථා සංශෝධනයක් වෙන්න ඕන. ඒක මෙවර අපි ක්‍රියාත්මක කරන්න ඕන. අද සවස 3:30ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත එළිදැක්වීම සිදු කරනවා. එය සජීවීව සියත නාලිකාව ඔස්සේ ඔබේ ආලින්දයට එනවා. ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා අප සමග එක්වන්න කියලා. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසනු කතාද? අපි තීන්දු තීරණ ගත්තේ වරදාන වරප්‍රසාද තනතුරු වෙනුවෙන් නෙවෙයි. මේ දවස්වල නම් නැවත නැවත විවිධ ආරාධනා එනවා. අපි ඕක තමයි වේලසනින් කිව්වේ. අන්න අයට තියෙන චෝදනා අපට නෑ. අපි හිතනවා සමග ජනබල වේගය සමග මේ වෙනකොට ප්‍රධාන පක්ෂ මේ රටේ වාමවාදී දේශප්‍රේමී ජාතිකවාදී ප්‍රගතිශීලී ජන කණ්ඩායම් පක්ෂ සංවිධාන අති විශාල ප්‍රමාණයක් එකතු වෙලා ඉන්නවා. අපට පේනවා මේක ඇතුලේ හොරු වංචනිකයෝ නැති බව. අපි මිනිස්සු ආවේ රවටන්න බෑ. පුළුවා නම් මේ ඡන්ද ගන්න. මේ ඡන්ද හොරකම් කරන්න තමයි කොල්ල ගන්න තමයි මේ වගේ නාඩමක් කාඩේ නැටුවේ. ඒක නිසා ජනතාවට කියනවා මම චැලෙන්ජ් කරනවා පුළුවා නම් නුවලේ ඩිස්ත්‍රික් නෙවෙයි අතුකර මිනිස්සු කොයිද කොයි දෙන්නේ ඒ පුළුවා නම් ඡන්ද ගන්න බලන්න. මාර වැඩේනේ උනේ මම කිව්වා මම ස්වාධීන ඉල්ලනවා කියලා. හත්තිලයි මලකෙලියක් නේ. රටේ ජනාධිපති ස්වාධීන වුණානේ. බලනකො මගේ දේශපාලන දැක්ම පොඩි කාලෙයි තියෙන්නේ. ඔකම පාර්ලිමේන්තු ඡන්දයව එකපාරටින්වත් ඉල්ලන්නේ නැහැ. මම හිතන ස්වාධීන ඉල්ලනවා. මොකද ජනාධිපති ස්වාධීනනේ. අපි දේශපාලනේ යූ ටර්න් නැහැ. ූටර්න් ගත්තු හැමෝම දේශපාලනය පරාදයි. ඒක නිසා අපි පැහැදිලි තීන්දුවක් අරගෙන තිබෙනවා. ඒ තීන්දුව රට පැත්තෙන් ගත්තු තීන්දුවක්. මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ තීන්දුව ගත්තු දවසෙත් මම කිව්වා මේක පුද්ගලික ආත්මාර්ථකාරී විවේචනකාරී තීන්දුවක්. ඒ තීන්දුවත් එක්ක අපිට කිසිසේත්ම හිටගන්න පුළුවන් කමක් නැහැ. ඇසල පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි. පළමු කුඹල් පෙරහර ඊයේ වීදි සංචාරය කළා. කන්ද උඩරට ඓතිහාසික ඇසල පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා. ඒ සවස 6:06ට යෙදුණු සුබ මොහොතින් පෙරහැර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාරෙන් ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, ව්‍රජ වීදිය ඔස්සේ ඉහළට වීත් ශ්‍රී දළදා මාලිගාවට ගෙවැතීම සිදු වුණා. ඇසල පෙරහැර මංගල්‍යයේ පෙරහැර කරඬුව වැඩම කරවීම දළදා මාලිගාවේ ඉන්දිරා ජහස්තියා විසින් සිදු කළා. කෝට්ටේ රාජා සහ මියන් රාජා දෑල ඇතුන් ලෙසයි ගමන් කළේ. නාත විෂ්ණු කතරගම සහ පත්තිනි දේවාලවල පෙරහැර සමග උඩරට පහතරට නර්තනාංග ඇතුළු විචිත්‍රාංග රසකින් පෙරහැර වර්ණවත් වුණා. පළමු කුඹල් පෙරහැර නැරඹීමට කුඩා දරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. දැන් රටවටා පුවත් කිහිපයක් කැටේ. මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ ග්ලැන්ටිල් වතුයාය ප්‍රදේශයේ සිදු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ ත්‍රිරෝද රථයක් සහ ජිප් රථයක් එකිනෙක ගැටීමෙනුයි. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනෙකු වන අතර ඔවුන් ත්‍රිරෝද රථ රියදුරුගේ පියා සහ පියාගේ සහෝදරයා වනවා. අනතුරින් බරපතල ලෙස තුවාල ලබා සිටි ත්‍රිරෝද රථ රියදුරු සහ එහි ගමන්ගත් ඔහුගේ සොහොයුරා මස්කෙලිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්කොය මූලික රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් ජිප් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර මාරවිල ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. රාජගිරිය ප්‍රදේශයේදී ගිනි අවි සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ සෝදිසි කිරීමකදී. බම්බලපිටිය මුහුදුබඩ මාර්ගයේ මෙල්බන් ඇවෙනියු අසල ත්‍රිරෝද රථයක පිටුපස අසුනේ තිබී පුද්ගල මලසිරුරක් ඊයේ හමු වුණා. මියගිය පුද්ගලයාගේ හැඳුනුම්පත පොලිසිය සොයාගෙන ඇති අතර ඒ හරහා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි බම්බලපිටිය පොලිසිය පවසන්නේ. රිදී මාලියද්ද ගෝණගල කන්ද රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අක්කර 300ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. විවිධ ප්‍රදේශවල ත්‍රිරෝද රථ සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිසිය මට්ටක්කුලිය ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 21ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් බල ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී ගැබිනි මව්වරුන් සඳහා අවශ්‍ය උපකරණ කට්ටල බෙදා දීම පසුගියදා සිදු කෙරුණා. ඒ ජයල ලංකා බැංකු විශ්‍රාමික සංගමයේ ප්‍රධානත්වයෙන් LPTO අධ්‍යාපන කලාප කාර්යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකයේ සංවිධානය කළ සෞන්දර්යාත්මක වැඩසටහනක් පසුගියදා පැවැත්වුණා. ඒ LPTO ප්‍රාථමික විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී විද්‍යාල 7ක විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 100කට ආසන්න පිරිසක් මීට එක්ව සිටියා. ගම්පහ ඕවිටිගල ප්‍රාථමික විද්‍යාලයේ පෝතක බාලදක්ෂ සමූහය සංවිධානය කළ චිත්‍ර සහ නිර්මාණ ප්‍රදර්ශනය ඊයේ පැවැත්වුණා. ඒ එම විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී ලෝකීට පැලයක් වැඩසටහන යටතේ රුක්රෝපණ වැඩසටහනක් පසුගියදා පැවැත්වුණා. ඒ මහනුවර වැවරවුමේදී මධ්‍යම බලත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමකේගේ ප්‍රධානත්වයෙනුයි මෙය පැවැත්වුණේ. බූතානයේ පැවති 8 වන දකුණු ආසියා කරාතේ ශූරතාවලියේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට තිනුක තිමෙට්ට හැකි වී තිබෙනවා. ඔහු පිළිගැනීමේ උත්සවයක් කැලණිය දළුගම ශාන්ත ෆ්‍රැන්සිස් විද්‍යාලයේ විදුහල්පතිනිය ගුරුවරුන් සහ සිසුන් එක්ව සංවිධානය කර තිබුණා. 12 වන වරටත් පැවැත්වෙන කර්මාන්ත දිනය 2024 වෘත්තීය සහ රැකියා වෙළඳ ප්‍රදර්ශනය පසුගියදා පැවැත්වුණා. ඒ පෙරදිනය විශ්වවිද්‍යාලීය විද්‍යාපීඨ පරිශ්‍රයේදී පොළොන්නරුව අරලගංවිල රුහුණගම් ප්‍රදේශයේදී වනාලියක පහර දීමෙන් කාන්තාවක මියගොස් තිබෙනවා. හම්බේගමුව ගල්ලමුණ ප්‍රදේශයේදී වනාලි පහර දීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රුපියල් ලක්ෂ 16කට ආසන්න වටිනාකමකින් යුත් ග්‍රීස් බැරල් සොරකම් කර අලෙවි කිරීමට සූදානම් කර තිබූ පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මොරගොඩ පොලිසිය මීගසව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී. සංවර්ධනය ගැන මහා ඉහලින් කතා කරන අපේ රටේ තවමත් තුන්වැල කන්න නැති 1000ක් ජීවත් වෙනවද? පොල්පිටි නෙවේ ගම්මාන පිටින්ම අද අසරණ වෙලා. තුන්වැල හොයාගන්න 10 දුක් විඳින තවත් ගම්මානයක ජනතාව පිළිබඳවයි මේ තොරතුරු. මේ අනුරාධපුර තිරප්පණය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මියල්ලෑව තිනිපිටිගම ගම්මානය. මේ ගම්මානයේ පවුල් 20කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඒ අතරින් පවුල් 15කම සමාජිකයින් උපතින්ම විශේෂ අවශ්‍යතා ඇති අයයි. තිනිපිටිගම ජනතාව තමන්ගේ ජීවිතය ගැටගහගන්න නොවිඳින දුකක් නැති තරම්. මේ ගම්මානයට පිවිසෙන්න හරිහමන් පාරක්වත් නැහැ. පිරිසිදු ජලය නැහැ. දීර්ඝ කාලයක සිටම බීමට ජලය ලබාගන්න සිද්ධ වෙලා තියෙන්නේ ගම්මානයට පිටතින් එන ලොරි රථ මගින්. ඒත් ඒ කීයක් කරි දීලා. වතුර තමයි ගොඩක් අපහසු තියෙන්නේ. කෑම් බීම ගොඩක් අපහසු ඉතින්. වතුර නීතියක් පහයි. පුඩි වැඩක් කරුවොත් තමයි වතුර ටික වසාලියට ගන්න හම්බෙන්නේ. නැත්නම් මෙයාට වතුරත් නැතුව තමයි ඉඳ වෙන්නේ. ඒ 6 හමාරට නබස් එක දුනහමාරට නැ ඉතින් පස්සේ ආයේ නැහැ. මේ ගොළු පවුල 9ටම 10ටම මොනවවත් නැහැ. පුස් බයිසිකලයක්වත් නැහැ. ගොළු ගම කියලා තමයි කියන්නේ. ෆිල්ටරයක් තියෙනවා මෙතන හදා ෆිල්ටරය. ඒක දැන් අඩපණලා තියෙන්නේ. ඒක නඩත්තු කොණ්ඩ කවුරුවත් නැහැ. ඒක හරි කමන්නා මේ රිපෙයාර් කරලා නඩත්තු කොලන්න අපිට හදලා දුන්නොත් අපිට පුළුවන් ඒක නඩත්තු කොලගෙන යන්න ඊට පස්සේ. ඔක්කොම දුප්පත් කටින් නැහැ. එක්කෙනෙක් අත පුළුවන් කෙනෙක් නැහැ. පුඩි වැඩ කරලා මාළු අල්ලලා ඉතින් තමයි කටේ ජීවත් වෙන්නේ. මෙතන බබත් තියෙන ඒ වැවේ වහිනකොට විතරයි වතුර ටික ඒක හිඳෙනවා. ඉතින් කුඹුරු වැඩ කරනකොට ඒක ඉවර වෙනවා. ඉතින් කිලෝමීටර් 2-3ක් යන්න ඕනේ අපි වතුර ගේන්න. ඒ මදිවට අලි කරදර. හැමදාම රෑදවල් නැතුව ගම් වදින වනාලීන් නිසා තිනිපිටිගම ජනතාව තවත් අසරණ වෙලා. මොවුන් සත්ව පාලනයේ ධීවර කර්මාන්තයේ හෝ කුලී රැකියාවක යෙදিলা තමයි එදා වේල හරි හම්බ කරගන්නේ. විශේෂ අවශ්‍යතා ඇති නිසා මේ පවුල්වලට දැනට රජයෙන් ලබා දෙන රුපියල් 5000ක දීමනාව හිමි වෙනවා. ඒත් ඒ රුපියල් 5000ෙන් කොහොම ජීවත් වෙන්නද? මහා මන්දිර නැතත් කටුමැටි ගහපු ගෙවල් වල ටකරන් හෙවිලි කරගෙන ජීවත් වෙන්නේ වැස්සෙන් අවුෙන් පින්නෙන් බේරෙන්න. විශේෂ අවශ්‍යතා ඇති නිසාම කුලී රැකියාවක් නොලැබෙන සමහර දවසට පුංචි දරුවෝ බඩගින්නේ ඉන්න අවස්ථා ඕනෑතරම් තියෙන බව ඔවුන් අපට කිව්වා. දහදුක් විඳලා විඳලා එදා වේල හරි හම්බ කරගන්න සොච්චමෙන් මේ ජනතාවට තමන්ගේ දරුවන්ට උගන්වන්න තරම් වත්කමක් නැහැ. ඒ නිසා ඒ දරුවන්ගේ හෙට දවස හිතාගන්න බැරි තැනක නතර වෙලා තියෙන්නේ. මන්දිරවල සැපවත් ජීවිත ගත කරන ලොකු ලොකු මැති ඇමතිලා ඡන්දේ කාලෙට ඡන්ද ටික එකතු කරන්න යන්න ආවට තිනිපිටිගම අද ඔවුන්ට අමතක වීම කොතරම් කනගාටුවට කරුණක්ද? පුළුවන් නම් මේ අසරණ ජීවිතවල අඳුරට එළියක් ලබා දෙන්න.
ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්.